මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න අපි ප්‍රධාන වශයෙන්ම කල්පනා කළේ කොරෝනා වෛරසය ලෝකව්‍යාප්තව පැතිර යාමත් සමග අපේ රටේ දේශීය කර්මාන්තවලට මුහුණ දෙන්න වෙලා තියෙන අභියෝගය පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමක් අපි ඊයේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඒ සාකච්ඡාවේදී අපිට දැනගන්න ලැබුණා මේ වෛරසය ව්‍යාප්ත වීම හේතු කොටගෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ප්‍රධාන පෙළේ කර්මාන්ත දක්වා මහ පරිමාණ කර්මාන්ත දක්වා අමුද්‍රව්‍ය හිඟයක්. ඒ වගේම ඔවුන්ගේ සමහර වෙලාවට ඔවුන්ගේ වෙළඳපොළ අහිමි වෙලා තියෙනවා. නිෂ්පාදනය කරත් නිෂ්පාදනය යවන්න වෙළඳපොළ අක්‍රිය වෙලා තිබෙනවා කොරෝනා වෛරසය හේතුවෙන්. ඒ වගේම සමහර නිෂ්පාදන වලට ඕන කරන අමුද්‍රව්‍ය මේ රටට ගෙන්වා ගැනීමේ අපේ රටේ පමණක් නෙවෙයි බොහෝ රටවල කර්මාන්තවලට ඕන කරන අමුද්‍රව්‍ය පදනම් වුණේ ප්‍රධාන වශයෙන්ම චීනයේ මුල් කොටගෙන චීනයේ ඇතිවෙච්ච තත්වයත් ඉන්පසුව ඒක ව්‍යාප්ත වීමත් සමග මේ අමුද්‍රව්‍ය කර්මාන්ත සඳහා නිෂ්පාදනය සඳහා ඕන කරන අමුද්‍රව්‍ය මෙරටට ගෙන්වා ගැනීමේ දුෂ්කරතා මතුවලා තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳව අපි ඊයේ ගැඹුරින් සාකච්ඡා කරා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. අපි කර්මාන්ත අමාත්‍යාංශය හැටියට අපි තීරණය කළා මේ වෙලාවේ විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඔවුන්ට ඒ එක්ක වෙළඳපොළ අහිමි වීම වෙන්න පුළුවන්, නැත්නම් අමුද්‍රව්‍ය නිසි පරිදි ගෙන්වා ගැනීමට තියෙන බාධා වෙන්න පුළුවන්. ඒ කරුණු පිළිබඳව ඔවුන්ගේ තියෙන දුක් ගැනවිලි තියෙනවා නම් ඒවා අපිට ඉදිරිපත් කරන්න අවස්ථාව සලසන්න. ඒ වගේම ඒ දුක් ගැනවිලි වෙන වෙනම අපි සලකා බලලා ඒවා ජය ගැනීම සඳහා ඔවුන්ට අපට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්න. ඒ අනුව අද සිට හොට්ලයින් එකක් ආරම්භ වෙනවා අපේ අමාත්‍යංශයේ 01111 31 44 16. 01111 31 44 16. මේ දුරකථනයට කතා කරලා ඒ දේශීය කර්මාන්තකරුවන්ට සුළු හා මධ්‍ය පරිමාණ හෝ වෙනත් කර්මාන්තකරුවන්ට කොරෝනා වෛරසය ලෝකව්‍යාප්තව පැතිර යාම හේතුවෙන් තමන්ගේ කර්මාන්තයේ මුහුණ දීලා තියෙන යම්කිසි අභියෝගයක් තියෙනවා නම් දුෂ්කරතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳව අපේ අමාත්‍යංශය දැනුවත් කරන්න පුළුවන්. ඒ දැනුවත් කිරීමෙන් පස්සේ අපි ඔවුන් වෙන වෙනම ගෙන්වලා ඔවුන්ට අපට දෙන්න පුළුවන් ඒ විසඳුම අපි සාකච්ඡා කරලා ඒ අවශ්‍ය විසඳුම ලබා දෙන්න අපි කර්මාන්ත අමාත්‍යංශය හැටියට ඉතා උනන්දුවේ මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ දුරකථන අංකයේ ඉන්නවා LVL නන්දනී කියන මහත්මිය. ඇයට සිංහලෙන් සහ දෙමළෙන් භාෂාව හසුරවන්න පුළුවන්. ඒ නිසා ඕනම දෙමළ ජාතික කර්මාන්තකරුවෙකුට වුණත් තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන ඉන්නවා RKL චාන්දනී මහත්මිය. එතුමියට ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ඕනම භාෂා මාධ්‍යයකින් තමන්ගේ කර්මාන්තයේ මුහුණ පාලා තිබෙන ගැටලුව පිළිබඳව මේ හොට්ලයින් එකට දැනුවත් කරන්න. ඊට පස්සේ අපි දෛනිකව ඒ ලැබිලා තියෙන තොරතුරු සමාලෝචනය කරමින් ඒ අදාළ කර්මාන්තකරුවන් අමාත්‍යංශය වෙත ගෙන්වා ගනිමින් ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුම් සපයන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා විශේෂයෙන්ම විදේශගත වෙලා ඉඳලා ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ශ්‍රී ලංකාව තවමත් මේ කොරෝනා වෛරසයේ බැරෑරුම් ලෙස පැතිර යන වර්ගයේ රටක් නෙවෙයි. තවමත් අපිට කිසිම දිස්ත්‍රික්කයක් හෝ ප්‍රදේශයක් රතු ලයිස්තුවට ඇතුළත් කරන්න එහෙම නැත්නම් ඒවා වහලා දාන්න ඒ දිස්ත්‍රික්කෙන් පිට යන එක නතර කරන්න ඒ විදිහ තත්වයකට අපි තවමත් පත් වෙලා නැහැ. නමුත් හරිම කනගාටු හිතනවා සමහර විදේශ රටවල ඉඳලා එන ශ්‍රී ලාංකිකයන් ඒ නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් දක්වන ආකල්පය ඔවුන්ගේ ජීවිතයට ආදරේ නම් ඔවුන්ගේ දෙමාපියන්ට දූ දරුවන්ට ආදරේ නම් අසල්වැසියන්ට ආදරේ නම් ඒ මුරණ්ඩු හා ඒ තකතිරු ප්‍රතික්‍රියා නොදක්වා මේ වෙලාවේ රජය අරගෙන තිබෙන ක්‍රියාමාර්ගවලට සම්පූර්ණ සහයෝගය දීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. එහෙම නොවුනොත් රජයට සිද්ධ වෙනවා මීට වඩා බරපතල සහ දැඩි පියවරවලට යන්න. මේක අපි කවුරුත් කැමැත්තෙන් හදාගත්තු දෙයක් නෙවෙයි. ඉතා අවාසනාවන්ත ලෙස ලෝකේ ඇතිවෙච්ච අලුත් තත්ත්වයක්. ඉතින් ඒ අලුත් තත්ත්වයට චීනය වගේ රටවල්ද මුහුණ දීලා සැලකියුතු වශයෙන් සාර්ථක වෙලා තියෙනවා. ඊයේ වෙනකොට රෝහල් 16ක් වසා දමන්න පුළුවන් වෙලා තියෙනවා කොරෝනා වෛරසය හැදිච්ච රෝගීන් හිටපු. ඉතින් චීනය ඒ අභියෝගයේ ජයගනිමින් ඉන්න වෙලාවේ අපි අපේ තිබෙන දුර්වලකම් හේතුවෙන් මේ රට ඇතුළට ඒ වෛරසය ව්‍යාප්ත කරගත්තොත් චීනය හරි සෙටල් වෙනකොට අපි මෙහේ ආයි ඒ හේතු කොටගෙන අපි මෙහි ඉතා බරපතල අර්බුදකාරී තත්වයකට වැටෙනවා. ඒ නිසා අපි ඉතාම ඕනකමින් සියලු රටවැසියන්ගෙන් ඉල්ලනවා මේක බැරෑරුම්ව දකින්න, මේක සුළුපටු කාරණයක් හැටියට දකින්න එපා. මේ රට තවමත් මේ අනතුරින් බේරගෙන තියාගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා බොහෝ දුරට. ඒ තත්වය ආරක්ෂා කරගන්න මේ වෛරසය ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩකඩ වළක්වා ගැනීම සඳහා රජයේ ගනු ලබන පියවරවලට සම්පූර්ණ සහයෝගය දෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම කර්මාන්තකරුවන්ගෙන් අපි ඉල්ලා හිටිනවා ඔවුන්ගේ කර්මාන්ත ශාලාවක සේවය කරන යම්කිසි කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක කරන රෝගියෙක් වේනම් වහාමේ දිස්ත්‍රික් මට්ටමින් පිහිටවල තිබෙනවා මේ පිළිබඳව විශේෂ මධ්‍යස්ථානය. මේ මධ්‍යස්ථාන දැනුවත් කරලා ඒ රෝගියාව බාර දෙන්න විතරක් නෙවෙයි ඒ කර්මාන්ත ශාලාව තුළ සේවය කරපු සියලුම දෙනාව නිරෝධායන කටයුතු වලට ඔහුට කොරෝනා වැළඳී ඇතැයි කියලා සනාතු වුණොත්
ඒ කර්මාන් ශාලාව තුළ සේවය කරන සියලුම දෙනාව නිරෝධායන කටයුතු වලට සම්බන්ධ කරන්න එමගින් මේ රෝගය ව්‍යාප්ත වෙන්න තියෙන හැකියාව වළක්වා ගැනීම කර්මාන්තකරුවගේ පැත්තනොත් විශේෂ දායකත්වයක් ලබා දිය යුතු තිබෙනවා. අපි අපේ රට ඇතුලේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙන්න ඉඩ නොදුන්නොත් අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසයේ පමණ වන විට ලෝකයේ යථාතත්වයට පත්වෙයි. මැයි ජූනි වන විට ලෝකයේ යථාතත්වයට පත්වෙයි. චීනයේ දැනටමත් යථාතත්වයට පත්වෙමින් තිබෙනවා. උන් දැනට වහපු කර්මාන් ශාලා නැවත විවෘත කරමින් ඉන්නවා. ඉතින් ඒ වෙනකොට අපි මේ වෛරසය ව්‍යාප්ත නොවී තබා ගත්තොත් අපිට පුළුවන් මේ ලෝක පරිමාණය ඇති වෙලා තිබෙන මේ වේදනාකාරී තත්ත්වය එහෙම නැත්නම් අහිතකර තත්ත්වය තුරන් වීමත් සමගම නැවත අපේ කර්මාන්ත හා අනෙක් කටයුතු ඉතාම යහුසුලුව ආරම්භ කරන්න. ඉතින් ඒකට තියෙන පළවෙනි දෙවෙනි තුන්වෙනි කොන්දේසිය වන්නේ මේ කොරෝනා වෛරසයෙන් දේශපාලන පාපන්දුවක් කරගන්න යන්න එපා. අපි දැක්ක සමහර පිටරට ඉඳන් ආපු ලාංකිකයෝ ඒගොල්ලෝ හොයාගෙන ගියාම 3%ක්වත් නැහැ. ඒ 3%ේ සමහර ලාංකිකයෝ ඔවුන් හැසිරෙන්නේ ඉතාම මේ තනි කාමර ඉල්ලනවා, වායු සමීකරණ ඉල්ලනවා. ඒ වගේම මේ දැන් අපි දැක්ක සමහර රටවල් ජර්මනි හොල බැලුවොත් කොරෝනා නිරෝධායන කටයුතු කරන්නේ ලංකාවේ දැනට කෙරෙන කටයුතු තත්ත්වයට වඩා අඩුපහසුකම් යටතේ. ජර්මනි කියන්නේ ලෝකේ ප්‍රබල රටක්, දියුණු රටක්. අපේ රට අපිට තියෙන හැකියාව අනුව අද දෙන්න පුළුවන් උපරිම පහසුකම් දීලා තිබෙනවා. අපේ ආරක්ෂක හමුදා ඒ වෙනුවෙන් සුවිශාල කැපවීමක් කරනවා. ඔවුන් නිදා ගන්න තියෙන ඇඳන් ටික තමයි මේ රෝගීන්ට දීලා තියෙන්නේ. ඔවුන් පාවිච්චි කරන මෙට්ට කොට්ට ටික තමයි මේ රෝගීන්ට දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා රෝගීයයි සැක කරන පුද්ගලයන්ට, නිරෝධායනයට භාජනය කරන පුද්ගලයන්ට. ඉතින් ඒ නිසා අපි ඉතා ඕනකමින් කියනවා අර 3%ේ මානසිකත්වයෙන් මේක දේශපාලන පාපන්දුවක් කරගන්න යන්නේ නැතුව මේක පොදු ජාතික අභියෝගයක් හැටියට සලකලා ඒ ජාතික අභියෝගයකදී මොන පාට මොන පක්ෂ වුණත් එකට එකතු වෙලා එකමුතුව වැඩ කරන්න ඕන. මොකද මේක කොරෝනා වෛරසය ව්‍යාප්ත වුණොත් 3%ට කියලා නොවැළඳී තිබෙන්නේ නැහැ. කාටත් ඒක පිටපස්සේ බලපානවා. ඉතින් ඒ නිසා අපි ඕනකමින් ඉල්ලනවා පුළුල් මනසකින් මේ දිහා බලන්න. පටු එක එක පාට කණ්ණාඩි වලින් මේ අභියෝගය දිහා බලන්න නැතුව මේකෙනුත් දේශපාලන වාසියක් ලබා ගන්න පුළුවන් පොටක් පාද ගන්න හිතන්නේ නැතුව පුළුල්ව බලලා ලක්වැසියෝ හැටියට මේ අවස්ථාවේදී රජය ගනු ලබන පියවර වලට පූර්ණ සහයෝගය දෙන්න කියලා අපි තා ඕනකමින් ඉල්ලනවා.